කාරණා කීපයක් පිළිබඳව අපි මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වනවා. ප්‍රථමයෙන්ම අපි ඊයේ දැක්කා පොලිසිය බාර අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මාධ්‍යවල මේ වන විට පළ වෙලා තිනවා අපි ඊයේ මාධ්‍යවලින් දැක්කා. මේක ඉතාම අපූරු ප්‍රකාශයක් බොහොම උජාරුවෙන් පොලිසිය බාර අමාත්‍යවරයා මේ ප්‍රකාශය කරන්නේ මේ තියෙන ඇත්තරම මෙදිනේ ප්‍රකාශය රණ්ඩ ප්‍රකාශයේ තියෙනවා මේ ගුරු උද්ඝෝෂණය සම්බන්ධයෙන් මේ ජෝසප් ස්ටාලින් උස්සන ගියේ මමනේ හා එතකන් තිබ්බේ නැහැ පොලිස් නියෝගයක් හා මොනතරම් අපිට විරෝධය එල්ලුණාද නෑ කවුරුත් අපිත් එක්ක හිටියේ නැහැ මෙන්න මේක හරිම අපූරුයි මේකේ කියනවා මේ කඩාකප්පල් කාර්ය මෙයා කියන්නේ වෘත්තීය සමිති ගුරුවරුන්ට මේ කඩාකප්පල් කාර්යයට කිසිම ඉඩක් දෙන්නේ නැහැ මෙයාට විරුද්ධව මෙයාට කිසිම මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සූදානම් නැහැ මේ පුජාරුවෙන් කියන්නේ මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සූදානම් නැහැ මම කැබිනට් මණ්ඩලයේදී කිව්වා මෙයාට දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මේවා යටපත් කරන්න ඕනේ මේවට උත්තර දෙන්න ඕනේ කියන එක මේක ඊටාම වැදගත් මේ ප්‍රකාශය මොකද මේක සම්බන්ධයෙන් අපි මුලින්ම කියන්න ඕනේ දේ තමයි මේ පොලිසිය බාර ඇමතිවරයාට කවුරුවත් ජනවරමක් දීලා නැහැ පොලිසිය බාර ඇමතිවරයාට දීපු ජනවරමක් නෙමෙයි මේක මේ ජනවරම දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලක්ෂ 69ක ජනවරම ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාට එතකොට ගෝඨාභය රාජපක්ෂ වෙන්න මහින්ද රාජපක්ෂ වෙන්න පොලිසිය බාර ඇමතිවරයාට බෑ ඔය ජනවරම ලැබුණේ ඒ ජනවරමට ඒ ජනවරම ලබා දුන්නේ ඒ ජනවරම ඇති කරේ පොරොන්දු ගණනාවක් දීලා ලබා දීපු පොරොන්දු නිසා තමයි ඒ ජනවරම ලැබුණේ ලක්ෂ 69ක ජනවරම ලැබුණේ අන්නේ පොරොන්දු අතර තියෙනවා ඔය ගුරුවරුන්ගේ වැටුප් විසමතාවයේ විසඳන එක ඔය පොරොන්දු අතර තියෙනවා කම්කරුවන්ගේ ගැටලු විසඳන එක ඔය පොරොන්දු අතර තියෙනවා ජාතික සම්පත් විකුණන්නේ නැහැ විකුණපු ජාතික සම්පත් අපි නැවත ගන්නවයි කියන එක ඔය පොරොන්දු අතර තියෙනවා ගොවීන්ගේ ගැටලුව ගොවීන්ට පොහොර නොමිලේ ලබා දෙනවයි කියන එක හා ඒතර ඔය ජනවරම අතර තියෙන පොරොන්දුක් තමයි මේ වෘත්තීය සමිති ශේෂ්ත්‍රයට බලපාන ඒ වැටුප් විෂමතාවයන් නැති කරලා ඔවුන්ට සාධාරණයක් ඉටු කරනවා කියන එක එතකොට ඒ ජනවරම ලබාගත්ත ඒ පොරොන්දු පිළිබඳ ප්‍රශ්නය තමයි ඔය ගුරුවරු ප්‍රමුඛ ගුරු වෘත්තීය සමිති මතු කරන්නේ ඔය ගුරු වෘත්තීය සමිති ප්‍රශ්න කරන්නේ ඒ ජනවරම පිළිබඳ ගැටලුව ඒ පොරොන්දු පිළිබඳ ගැටලුව මතු කරන්නේ ඒ පොරොන්දු ඉටු කරන්න කියන එක තමයි මතු කරන්නේ වෘත්තීය සමිති කියලා කියන්නේ බලපෑම් කණ්ඩායම් එතකොට ඒ බලපෑම් කණ්ඩායම් මතු කරන්නේ ඒ බලපෑම කරලා ඒ ආණ්ඩුවෙන් ඒ ආණ්ඩුව ලබා දීපු පොරොන්දු ඉටු කරගන්න එක ඒක තමයි වෘත්තීය සමිති වල කාර්යභාරය බලපෑම් කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා කියන්නේ ඒක එතකොට ඒකට උත්තර දෙන්න ඕනේ ඒකට උත්තර දෙන්න ඕනේ පොලිසිය බාර ඇමතිවරයා නෙමෙයි ඒකට උත්තර දෙන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයින් පොලිසිය බාර ඇමති කියලා කියන්නේ ඒ ජනවරම නිසා කොහේ හරි දිස්ත්‍රික්කයකින් ඡන්ද ඉල්ලලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඇමතිවරයෙක් වෙච්ච කෙනෙක් එයාට ජනවරමක් නැහැ මේවට උත්තර දෙන්න එයාට ජනවරමක් නැහැ මේවට උත්තර දෙන්න ජනවරමට මේ උත්තරය දෙන්න ඕනේ මේවට උත්තර දෙන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් අපිට පේන දෙයක් තමයි මේ ප්‍රසිද්ධ ප්‍රකාශනයේ මේ ප්‍රසිද්ධිය මේ උජාරුවට උජාරුවෙන් ආ කියන දෙයින් අපිට පේන්නේ මෙයා මේ කරමින් ඉන්නේ ආණ්ඩුවේ වලකපන එක මෙයා මේ කරන්නේ ආණ්ඩුවේ වලකපන එක ගැඹුරට ගැඹුරට ආණ්ඩුවේ වලකපමින් ඉන්නේ මෙයා ඒ නිසා අපිට පේන දෙයක් තමයි අවුරුදු 40ක් අපි කියන්නේ අවුරුදු 40කට වඩා වැඩි දේශපාලන අධ්‍යක්ෂීම් තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්නේ ආ මෙන්න මෙයාව දේශපාලන පුනරුත්ථාපනය කරන්න මෙයාව දේශපාලන පුනරුත්ථාපනයකට ලක් කරන්න මෙයා දේශපාලනය කරන්න මෙයාට දේශපාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි එහෙම නැත්නම් මෙයාව ඇමතිකමෙන් අයින් කළා
කොහේරි පොලිසියක OIC කෙනෙක් කරන්න. මම මෙයාට ඕන හොන විදියට මිනිස්සු උස්සගෙන යන්න මිනිස්සුන්ට තඩි බාන්න. ආ මේ කියන්නේ මමනේ උස්සගෙන ගියේ කියලා. ආ මමනේ උස්සගෙන ගියේ කියලා. දැන් මේ 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 මතක තියාගන්න ඕන දෙයක් මේ පොලිසිය බාර ඇමතිවරයා මේ පාරට බහැලා ඉන්නේ. ආ මේ ගොවීන් පාරට බහැලා ඉන්නේ. වෘත්තීය සමිති පාරට බහැලා ඉන්නේ. ගුරුවරු පාරට බහැලා ඉන්නේ. ආණ්ඩුව ඒ මිනිස්සුන්ව පාරට බස්සපු නිසා ආණ්ඩුව මිනිස්සුන්ව පාරට බස්සන තැනට ගමන් කළා. ඔය මෙයා කියන දැන් මෙයා කියන්නේ මේ මෙයා ඒකට කියන්නේ අපි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ කියලා. ඔය එයා කියන දැඩි ප්‍රතිපත්තිය අපි නම් කියන්නේ ඒ ගොම් ප්‍රතිපත්තිය. ආ ඒ ගොම් අමන ප්‍රතිපත්ති නිසා තමයි අද වෘත්තීය සමිති ගුරුවරු ආ ගොවීන් පාරට බහැලා තියෙන්නේ. ඔර මෙයා කියන දැඩි ප්‍රතිපත්තිය. ඔක දැඩි ප්‍රතිපත්තියක් නෙමෙයි. ඕක ආදේශපාලනික ගොම් අමන ප්‍රතිපත්තිය. අන්නේ ආණ්ඩුවේ ගොම් අමන ආදේශපාලනික ප්‍රතිපත්තිය නිසා තමයි අද ගුරුවරු පාරට බැස්සේ. ගුරුවරු පාරට බැස්සුවේ ආණ්ඩුව. මේ ඇමතිවරයා සහ මේ ඇමතිවරයා හා සමාන තකතිරු ඔලමොට්ටල තකතිරු ඔලමොට්ටල ඇමතිවරුන්ගේ කතා නිසා තමයි ගුරුවරු පාරට බැස්සේ. ගුරුවරු මීට කලින් ওই විදිහට පාරට බැහැලා තියෙනවද? ගුරුවරු ওই විදිහට මහ දැවැන්ත අරගලවල ගිහිලා තියෙනවද? ගොවීන් ওই විදිහට දැවැන්ත විදිහට අරගල කරලා තියෙනවද? පාරට බැහැලා තියෙනවද? ඔහොම ගොවි අරගල තිබ්බද? ඉතිහාසෙ ඔහොම තිබ්බද? ওই වගේ ගුරු අරගල තිබ්බද? ආ ওই වගේ ශිෂ්‍යෝ මේ විදිහ මහ දැවැන්ත විදිහට පාරට බැහැගෙන කෑ ගැහුවද? ආ වෘත්තීය සමිති ආ මේ විදිහට ජාතික සම්පත් විකුණන්න එපා කියලා කෑ ගැහුවද? ඒ තැනට වැටුනේ ඔය පොලිසිය බහර ඇමති කියන ඔය ආණ්ඩුවේ තියෙනවයි කියන දැඩි ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් ඕක දැඩි නෙමෙයි. ඔය ගොන් අමන තකතිරු ප්‍රතිපත්තිය නිසා. දැන් ඔය පාරට බහැලා ඔය උද්ඝෝෂණය කරන ඔය ප්‍රශ්න විසඳන්න කියන ගුරුවරු ආ එහෙම නැත්නම් කම්කරුවෝ ආ ඔය වෘත්තීය සමිති ගොවීන් ඔය බොහෝ දෙනෙක් ඔය ජනවරමට දායක වෙච්ච අය. මතක තියාගන්න ඔය පොලිසිය බාර ඇමතිතුමා පුප්පන්නේ කුදලගෙන ගියේ ආ කුදලගෙන ගියා තඩි බෑවේ ආ මේ ඔක්කොම හිරිහැර කළේ ඔය මර්ධනය කළේ තමන්ට ඡන්දේ දීපු මිනිස්සු. ආ ඔය උද්ඝෝෂණ වලට පාරට බහව ගුරුවරු ගොවීන් කියලා කියන්නේ ඔය ජනවරමට දායක වෙච්ච මිනිස්සු. දැන් අන්න ඒ අයට තමයි ඔය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියන්නේ. දැන් මොකටද? දැන් ආර්ථික ප්‍රශ්නයක් තියෙනකොට මේ අපි වැටුප් පිල්ලනවායි කියන එක. අපිට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙලේ මේ විදිහට වැටුප් පිල්ලන එක හරිද? ඈ දැන් වැටුප් පිල්ලන මිනිස්සුන්ට තඩි බානවා. මොකද ආර්ථික ප්‍රශ්නයක් තියෙන හින්දා. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ආර්ථික ප්‍රශ්නය ඒ ගුරුවරුන් වෘත්තීය සමිති ඒ අයත් එක්ක සාකච්ඡා කරලා විසඳන්න ඕනේ. ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ රාජ්‍ය නායකයන් මෙයා කවුද ඒවට උත්තර දෙන්න යන්නේ? මෙයාට මොකද්ද තියෙන අයිතිය? මොකද්ද මෙයාට දෙන ජනවර්ම අපි නවතත් අහන්නේ. ආ දැන් මෙයා මේ මේ ඔක්කොම පිප්පිලි ආ මේ ඔක්කොම ගෑස් මේ ඔක්කොම තර්ජන මේ ඔක්කොම දැඩි ප්‍රතිපත්ති මේ සාමාන්‍ය මිනිසුන්ට කම්කරුවන්ට ගුරුවරුන්ට ආ ශිෂ්‍යයන්ට ගොවීන්ට හැබැයි මෙයාගේ දැඩි ප්‍රතිපත්තියක් තියෙනවද හොරකම් කරන උන්ට සීනි හොරාට ආ කෝටි ගණන් සීනි හොරකම් කරපු උන්ට සුදු ලුණු ටික හොරකම් කරන එකට දැන් මෙයා කියනවාද අපි සුදු ලුණු හොරාට සීනි හොරකම් කරපු එකට අපි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවායි කියලා කියනවාද ඈ මේ රටේ ජාතික සම්පත් ටික විකුණන්නේ උන්ට ආ ජාතික සම්පත් විකුණනවා නම් අපි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා ඒ මිනිස්සු කියනවාද කොහෙද කියලා තියෙන්නේ කටක් අරිනවා අර කෙරවල පිටිය විකුණලා තියෙනවා ආ දැන් අවසානයේදී මේ රටේ LNG ඒ බලශක්ති ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම විදේශ රටකට පවරනවා. එතකොට කියනවාද අපි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවායි කියලා. ඈ මේ රටේ කොළඹ තියෙන මර්මස්ථාන විකුණගෙන විකුණගෙන යනවා. එතකොට ඒ ජාතික ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවායි කියනවාද? ඈ එතකොට මේ අධ්‍යාපනය පුද්ගලිකකරණය කළා නිදහස් අධ්‍යාපනය විනාශ කරනවා. එතකොට මේ මිනිස්සයා කියනවාද කියලා තියනවාද මම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවායි කියලා? නැහැ. මේගොල්ලෝ දැන් මෙයා මේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඒව ආරක්ෂා කරන්න යන වෘත්තීය සමිති ශිෂ්‍යෝ ගුරුවරු ඒ අයට රියෝ සාමාන්‍ය ජනතාවට රියෝ මෙරට පුරවැසියන්ට රියෝ
මේ පඩියේ ඉල්ලන තමන්ට ජීවත් වෙන්න පඩියක් ඉල්ලන තමන්ට ජීවත් වෙන්න ආ ඒකට සාධාරණ වැටුපක් ඉල්ලන මිනිස්සු උනා එයාව මර්ධනය කරන්න එයාට රිය තමයි මේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න යන්නේ ඒ නිසා මේ කරමින් ඉන්නේ පතක තියාගන්න මේ කර ඊයේ කතාවෙන් ඊයේ කරපු කතාවෙන් බොහොම පැහැදිලි මෙන්න මේ වගේ අමන මේ වගේ ඔලොමොට්ටල මේ වගේ තකතිරු ඇමතිලා තමයි මේ ආණ්ඩුවේ මලගම මේ ආණ්ඩුවේ මලගම තව තවත් ඉතා ඉක්මනින් කඩිනම් කරමින් ඉඳි මලගම කඩිනම් කරමින් ඉඳි මෙන්න මේ අය මේ ආණ්ඩුවේ වල කපමින් ඉන්නේ මේ අය එනිසා තමයි අපි මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට කියන්නේ දේශපාලන අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් අවුරුදු 40කට වඩා මෙන්න මේ වගේ මිනිස්සුන්ව දේශපාලන පුනරුත්ථාපනයකට යවන්න කරුණාකර මේ වගේ අයව දේශපාලන පුනරුත්ථාපනයකට යවන්න ජෝසප් ස්ටාලින් ජෝසප් ස්ටාලින්ගේ ලස්සනයි ජෝසප් ස්ටාලින්ගේ මූණ දැක්කහම රටට ආදරේ නැහැ කියලා පේන එකයි අපිට අපිට ඉතින් හිතා ගන්න පුළුවන් මෙයා මූණ ලස්සන අතපය ලස්සන කකුල් ලස්සන මිනිස්සුන්ට තමයි හුඟක් සලකන්නේ කියලා අපි දන්නවා ඈ මූණ ලස්සන මූණ සුදු පාට කරපු කකුල් ලස්සන අතපය ලස්සන මිනිස්සුන්ට කාන්තාවන්ට තමයි සාධාරණ ඉෂ්ට කරන්න කියන එක අපි දන්නවා හිත උණු වෙන්නේ යාට ඒගොල්ලන්ට කියලා අපි දන්නවා ඈ එතකොට මේ වගේ දැන් මේ මුළු රටම මේ ආණ්ඩුව දඩිපඩි කකා බොහොම අමාරුවෙන් GSP ප්ලස් සාහනය ගන්න දඟලන වෙලාව යුරෝපා සංගමේ නියෝජිතය ඇවිල්ලා ඉන්නේ රටේ එයා රට පුරා යනවා රටේ තියෙන තත්ත්වය ගැන කතා කරන්න දැන් එහෙම වෙලාවක තමයි මේ ඇමතිවරයා පාරම්බාන්නේ අපි තමයි තඩි බෑවි අපි තමයි ඉස්සුවේ කියලා මේ කියන්නේ ඒතර බොහොම පැහැදිලි මෙයා තමයි මේ මර්ධනයන් පිටිපස්ස ඉඳලා තියෙන්නේ දැන් බොහොම පැහැදිලිවම කියනවා මෙයා තමයි මේ ශිෂ්‍ය මර්ධනයන් වෙන්න පුළුවන් වෘත්තීය සමිති මර්ධනයන් වෙන්න පුළුවන් කුදලගෙන ගිහිලා තඩි බාල ඇතුළට දාලා තියෙන්නේ මෙයා මේ කියන්නේ නියෝගයක් නැතුව තමයි මම මේක කළේ කියලා කොච්චර උජාරුවට කියනවද ඒක ඈ මේ ආණ්ඩුව උත්සාහ කරන කොහොම හරි විදේශ විනිමය හොයාගන්න ඩොලර ටික හොයාගන්න ලෝකෙ පස්සෙන් යනවා තෙල් ටික ණයට ගන්න ණය හොයන්න ලෝකෙ පස්සෙන් යනවා යුරෝප සංගමේ මෙහෙ ඇවිල්ලා ඉන්නවා මෙන්න මෙහා ප්‍රසිද්ධ පොලිසිය බහර ඇමතිවරයා කියනවා අපි තමයි ඒගොල්ලන්ට අපි තමයි ඒගොල්ලන් ඇතුළට දැන් මේ කුදුලගෙන ගිහ ඉස්සුවේ කියලා මේකෙන් පෙන්නන්නේ මේ දැඩිකමද දැඩිකම නෙමෙයි මේ ඇමතිලගේ දින අමනකම අමනකම මේ අමනකම මේ වගේ ආණ්ඩුවක නෙමෙයි ආණ්ඩුවකට ආණ්ඩුවක ඇමතිකම් වලට නෙමෙයි මේ වගේ උන් යවන්න ඕනේ කොහේ හරි පුනරුත්ථාපන කඳවුරකට අයන්නා යන්න දේශපාලන අයන්නා යන්න උගන්න ඕනේ මේගොල්ලන් ඒගොල්ලෝ හරියන්නේ නැහැ දේශපාලනේට ඔව් හොඳයි කොහේ හරි පොලිසියක ඔයිසිකමක් දීලා මේ මිනිස්සු වැවන්න අතේ පායේ හිරි අරගන්න පොලිසිය කොහේ හරි ඔයිසිකමක් දීලා අරින්න මෙයාගේ අතේ පායේ හිරි අරගන්න ඒකනේ දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට අමතරව ගෝඨාභය මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට අමතරව තවත් ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වෙනවා අපිට තියෙන ප්‍රශ්නය තවත් ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙනවද මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වහම මාධ්‍ය වේදීන්ගම කතුරුවරුන්ව ප්‍රශ්න කරන්න එපා ඒව CID එකට කැඳවන්න එපා කියලා මේ මිනිස්සුන්ව හොබාගෙන යනවා එන්න කියනවා ඈ එතකොට කවුද ආණ්ඩුව ගිනියන්නේ අපිට තියෙන ප්‍රශ්නේ මේක නිකන් තවත් ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙනවද ගෝඨාභය මහත්තයාටයි මහින්ද රාජපක්ෂ මහත්තයාටයි අමතරව තව ආණ්ඩුවක් මොකක් කරේ බලල්ලතක් තියෙනවද මේ විදිහට රාජ්‍ය නායකයා කිව්වම ආණ්ඩුවේ නායකයා කිව්වම නෑ එපා ගන්න එපා ප්‍රශ්න කරන්න එපා කිව්වහම ඊට පස්සේ කියන්නේ මොකද්ද නෑ ඒක අත්වැරද්දක් අත්වැරදි මේ අපරාධ විමර්ශන කොට්ටාසයට එහෙම නැත්නම් පොලිසියට ඒගොල්ලන්ට කියන්න පුළුවන් ද අත්වැරදි වෙනවයි කියලා ඒක අපූර්ව කැකිල්ල රජුන්ගේ කතාවක් නේ ඈ ඒ කියන්නේ මේ රටේ යුක්තිය පසිඳලන නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය කියනවා ඒ වගේ ඒක අත්තරදීමක් කියලා ඒක අත්තරදීමක් කියලා ඈ අපිට අහන්න තියෙන අනික් කාරණේ තමයි මේ රටේ කතෝලික සභාව කතෝලික පල්ලි කියලා කියන්නේ ඕගොල්ලන්ගේ බයිට්ද ඕගොල්ලන්ගේ කටගැස්මක්ද කතෝලික පල්ලියයි මේ කතෝලික සභාවයි
නැත්තම් එක වෙලාවකට කියන ඔන්න බෝම්බ ගහන්න යනවා. එක වෙලාවකට කියන නැහැ ඒක පොඩි වැරදීමක් කියලා. දැන් ඊයේ පොලිසිය බහර ඇමතිවරයා කියන්නේ ඒක එක්සර්සයිස් එකක්ලු. ඒ කියන්නේ මේගොල්ලන්ගේ එක්සර්සයිස් වලට කතෝලික පල්ලි තමයි බයිට්. ඈ මේගොල්ලන්ගේ එක්සර්සයිස් වලට මේගොල්ලන්ගේ මේ ව්‍යායාම වලට මේගොල්ලන්ගේ පුහුණු වීම වලට බයිට් එකට aran තියෙන කතෝලික පල්ලි. මේගොල්ලෝ වගේම තමයි අර මේගොල්ලෝ උසිගන් වල යවන දැන් අපිට පේනවනේ උසිගන් වල යවන සමහර අය අපසරණ කල්ලි ඒ අපසරණ කල්ලි ගිහිල්ලා පල්ලි වල ඉඩම් හොයන්නේ හරියට නිකන් මේගොල්ලෝ ඉඩම් දෙපාර්තමේන්තුවේ මේගොල්ලන්ට ඉඩම් දෙපාර්තමේන්තුවේ බලතල දෙනවද මේ අපසරණ කල්ලි වල අයට ඉඩම් කොමසාරිස් කෙනෙක්ද මේ ඉඩම් කොමසාරිස් කී බලතල දෙනවද ඔම්බුඩ්ස්මන් කෙනෙක්ද ඉඩම් ගැන කතා කරන්න යන්නේ එහෙමනම් මේ මේ රටේ කොච්චර තියෙනවද ආගමික සිද්ධාස්ථාන වලට ඉඩකඩම් දෙපොළ දැන් මේ ඔය අපසරණ කල්ලි වලට මතක් කරන්න ඕන දෙයක් තමයි ඔය ඉඩම් ගැන කතා කරනවා නම් ගෝයින් ඉඩම් ගැන කතා කරනවා නම් අයි කතා කරන්න බැරි මීට අවුරුදු 10ක 11ක විතර අල්ලගෙන තියෙන අර පානම මිනිසුන් ඉඩම් ගැන පානම මිනිසුන්ගේ ගොවි ඉඩම් පන්සල ගිනි තියලා පන්සල ගිනි තියලා තමයි ඉඩම් අල්ලගත්තේ ආමතුරුංග පන්නල තමයි ඉඩම් අල්ලගත්තේ ඈ එතකොට සෝමාවතී වගේ පැතිවල ඩෝල් සමාගමට දීලා තියෙන ඉඩම් මොනරාගල වගේ පැතිවල ගොවි ඉඩම් අල්ලගෙන ඩෝල් සමාගමට දීලා තියෙන ඒවා ආ එතකොට මේ කොළඹ නගරේ පදික වෙළඳැතු අහිංසක මිනිසුන්ව පන්නල ඉඩම් අල්ලන් තියෙන ඒවා ඈ පෝට් සිටියල දීලා තියෙන සින්නක්කර ඉඩම් අපේ හමුදා මූලස්ථානයේ විකුණලා සින්නක්කර ඉඩම් දීලා තියෙන ඒවා එව්ව අපේ නැද්ද එව්ව ඉඩම් නෙමෙයිද ඈ අපි අහන්නේ ඔය නිකන් හරියට මේ ඉඩම් බාර ඇමතිලා වගේ ඉඩම් කොමසාරිස්ලා වගේ ගිහිල්ලා මේ කරන්නේ මොකද්ද අපි දැක්කනේ ගිහිල්ලා තියෙන විදිය දැන් මේ අයට කොහොමද මෙච්චර රාජ්‍ය අනුග්‍රහයක් කොහෙන්ද මේ විදිය ආරක්ෂාව මේ නිකන් අපි දැක්කේ ප්‍රභු ආරක්ෂාවක් එක්ක යනවා වගේනේ ඒ විදියට වාහනවල යන්න ඒ වගේනේ ප්‍රභු ආරක්ෂාවක් යටතේ යන්නේ ඒක රාජ්‍ය අනුග්‍රහයක් තියෙන බෑ කවුද එතකොට මේක පිටිපස්ස ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයන් අහන්නේ කවුද මේවා මෙහෙවන්නේ ආණ්ඩුව දන්නේ නැද්ද ආණ්ඩුව නොවේ නම් කවුද මේවට අනුග්‍රහය දක්වන්නේ මේ හදන්නේ මොකද්ද මේ හදන්නේ තවත් පටලව ගන්න ගැටුමක් හදන්න ආගම්මතර මේ යුක්තියල්ලුවාම යුක්තියල්ල හඬ නැගුවාම ඒ වෙනුවෙන් පෙනී ඉන්නකොට ඒකට දෙන උත්තරය තමයි ගැටුමක් හදලා ආගම්මතර ගැටුමක් හදන එක මේ සූදානම් වෙන්නේ ඒකට නෙමෙයි ආ ඒ නිසා අපි කියන්නේ මේ වෙලේ මේ මුළු ලෝකෙම ණය හොයන්න යනවා ණය ඉල්ලමින් ඉන්නවා ආ අපිට විදේශ විනිමය නැහැ කියන ඩොලර් නැහැ කියනවා ගිහිල්ලා ඒ රටවල ණය ඉල්ලනවා මේ එක එක කල්ලි කණ්ඩායම් දාලා රට ඇතුලේ ආගම් ජාතීන් අතර ભેදයක් ගැටුමක් හදන්න යනවා ඒනිසා අපි කියන්නේ මේ ආණ්ඩුවට නිකන් මේ විපක්ෂයේ ඉන්න කාලේ වැඩ කළා වගේ වැඩ කරන්න එපා මේ ආණ්ඩුව හිතන් ඉන්නේ තාම අර විපක්ෂයේ ඉන්නකොට වැඩ කරා වගේ වැඩ කරන්න පුළුවන් කියලා විපක්ෂයේ ඉන්නකොට මොකක් හරි වඳ කොත්තු ගැන කියලා වඳ දොස්තරලා ගැන කියලා පැලෝපිය නාලේ මිරිකගෙන හිටියයි කියලා වඳ සීඩ් ගැන කියලා වඳ යට ඇඳුම් ගැන කියලා මේවා අවුස්සලා මොනවාරි සෙප්පට මොකක් හරි විද්‍යාවක් කරලා බලය ලබාගෙන ඊට පස්සේ ඒ කාලේ කිව්වා වගේ බොරු කියා මිනිස්සු අවුස්ස අවුස්ස මිනිස්සු කුපිත කර කර නිකන් ඒවා බ්‍රොයිලර්ලා වගේ ඉන්න තමන්ට ඕන වෙලාවකට ගන්න පුළුවන් බ්‍රොයිලර්ලා වගේ ඉස්සරහට ගේන්න පුළුවන් අර සේනා මේ සේනාවල් අර අර අබසරන්ලා මේ අබසරන්ලා ගෙනල්ලා මේ ප්‍රශ්න විසඳන්න බෑ එහෙම කරන්න පුළුවන් දාණ්ඩුව දැන් අපිට පේනවනේ අර මේ ගොවීන් පාරට බහැලා ඉන්නවා ගොවීන්ට පෝර ටික නැහැ දැන් මේ කාබනික පෝර ගේනවායි කියලා අර චීනෙන් කසල ටිකක් ගෙනල්ලා චීනේ තියෙන කසල ගොඩක් ගෙනල්ලා කුණු ගොඩක් ගෙනල්ලා දෙන්න ගිහිල්ලා දැන් කෘෂිකර්ම ඇමතිවරයා කියනවා නෑ අපි ඒක නෙමෙයි අපි වෙන එකක් ගේනවා ඒක හරි නෑ තමයි අපි වෙන එකකට යමු මං අර වැඩ කරන්නේ අර විපක්ෂීටියා වගේ වගකීමක් නෑ නෑ ඒක හොඳ නෑ මේක හොඳයි අපි ඒක නෑ මේකෙන් අපි කරන්නම් එහෙම වැඩ කරන්න පුළුවන්ද දැන් මේ කෘෂිකර්ම ඇමතිලා වගේ අය මං හිතන්නේ කෘෂිකර්ම ඇමතිකමකට නෙමෙයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පියන් කමකටත් සුදුසු නැහැ
කෘෂිකර්ණ අමාත්‍යාංශ පියන් කමකටවත් සුදුසු නැති මිනිස්සුනේ ඈ මේගොල්ලෝ මේ මේ මත මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න